අපේ රටේ තියෙන පළතුරු අතරින් ඉතාම රසවත් පළතුරක් තමයි දූරියන් කියන්නේ. ඉතින් දූරියන් කව සමහර අය නම් කන්න කැමති නැහැ. ඒකේ තියෙන අධික සුවඳ ගතිය නිසාම මේක සමහරන්ට විඳවන්න බැරි තත්වයකට උදා වෙලා තියෙනවා. නමුත් හොඳ ආදායම් මාර්ගයක්. ඉස්සර අපි ගත්තොත් එහෙම ඉඩමක් ගත්තොත් ඉඩමේ විශාල ප්‍රමාණයක් දූරියන් ගහකට යට වෙලා යනවා. නමුත් දැන් එහෙම නෙවෙයි. දැන් කුඩා ප්‍රමාණයක නැත්තම් ගෙවත්තක හොඳ දූරියන් ගහක් හිටවලලා හොඳ අස්වනු ගැනීම හැකියාව තියෙනවා. හොරණ පළතුරු භෝග පරීක්ෂණ සංවර්ධන ආයතන තුළ දූරියන් පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වලා දැන් දූරියන් වගාව සාර්ථකව ගෙනියන්නේ කොහොමද කියන එකගොල්ලෝ හොයලා බලලා තියෙනවා. ඉතින් අපි හොයලා බලමු මේ දූරියන් ගහ හිටවන්නේ කොහොමද, පෝෂ්‍ය පදාර්ථ ලබා දෙන්නේ කොහොමද, මේ වගේ අස්වනු ලබා ගන්නේ කොහොමද කියන එක හොයලා බලමු. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ගෙවතු ආශ්‍රිත බිම්වල ඉතා මෑතක් වනතුරු සරුවට වැඩි තිබුණ දූරියන් වගාවෙන් විශාල අස්වැන්නක් මෙන්ම හොඳ ආදායමකුත් අපට ලබා ගන්න හැකි වුණා. නමුත් ක්‍රමක්‍රමයෙන් මෙම දූරියන් වගාව අඩාල වීමට පටන් ගත්තේ කරුණු කාරණා කිහිපයක් නිසායි. දූරියන් ගසක් සඳහා විශාල ඉඩකඩක් අවශ්‍ය වීම, ගෙවතුවල නිවාස ආශ්‍රිත වගා කිරීමට නොහැකි වීම, පරාග නීති ඇතිවන ගැටලු, අස්වනු අඩුවීම ආදී කරුණු මේ අතර වෙනවා. මේ නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැන් බද්ධ දූරියන් වගාව ප්‍රචලිත කිරීම ආරම්භ කරලා තිබෙනවා. බද්ධ දූරියන් වගාවකින් මව් ගසේ ලක්ෂණ සහිත ගසක් බිහි කර ගැනීමට හැකිවීම, සිටුවා වසර 4කින් 5කින් පමණ අස්වැන්න ලබා ගැනීමට හැකිවීම, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ගස් නිසා නඩත්තු කටයුතු පහසු වීම, වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම සහ ගෙඩිවල ගුණාත්මය වැඩි කර ගැනීමට කෘතිමව පරාගණය කර ගැනීමට හැකිවීම ආදී වාසි රාශියක් ලබා ගන්න පුළුවන්. වසර පුරාම පැතිරුණ වර්ෂාපතනය දූරියන් වගාවේ සාර්ථකත්වයට බලපානවා. දැඩි නියං කාලය දූරියන් වගාවට සුදුසු වන්නේ නැහැ. නමුත් තෙත් පරිසරයේදී වැඩි උෂ්ණත්වෙමින්ම දැඩි හිරුවෙලියුවද දූරියන් ගහට දරා ගැනීමට හැකි වෙනවා. මඩා ලෙස ජලයේ බැස යන ගැඹුරු සහ සාරවත් පසක් වගාවට වඩාත් උචිතයි. දූරියන් බද්ධ කිරීම සඳහා කුණ්‍ය බද්ධය යොදා ගන්න පුළුවන්. බීජයක් සිටුවා සති 1 සිට 8 අතර කාලයේදී බද්ධය සඳහා ග්‍රාහකයේ සූදානම් කර ගන්න පුළුවන්. මේ නිසා ග්‍රාහක පැල නඩත්තුව සඳහා යන වියදම අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි බද්ධ කර මාස 6කින් 7කින් ක්ෂේත්‍රයේ සිටුවීමට හැකි මට්ටමට පත් කර ගන්නත් පුළුවන්. විශාල දූරයන් ගහක් කුඩා දූරයන් ගහට පත් කරගෙන ගැනීමේදී අපි කළ යුතු සෑහෙන ඒ අතරමැද කළ යුතු කටයුතු සමූහයක් තියෙනවා. මේ සඳහා අපි ගොඩක් වෙලාට කරන්නේ බද්ධ වගාවකට යන එක. මෙතනදී අපි තෝරාගත්තු වර්ගවලින් තමයි බද්ධ පැලයක් ලබා ගන්න. මොකද ඒත් සමහර ගොවි මාත්‍රු කරනවා ඇටයකින් පැලයක් කරන හිට. නමුත් ඇට පැලයකින් හිටවන පැලේ අපිට කියන්න බෑ කොයි අවස්ථාවකදී කොච්චර කාලයක් ඇතුළත පූ දිනවද මල් හැදෙනවද කියන එක. ඉතින් මේක නිසා මේක වළක්වා ගැනීමට අපි කරන්නේ බද්ධ දූරයන් පැලයක් හිටවන එක. ඉතින් බද්ධ දූරයන් පැලයක් හිටුවීමේදී ගොඩක් වෙලාවට අපි කියන බද්ධ කරලා සාමාන්‍ය මාස 6ක් 8ක්වත් හොඳට මේරපු පැලයක් හිටවන්න යොදා ගන්න කියලා. ඉතින් මේ වගේ පැලයක් හිටවුවට පස්සේ හිටවීමේ ඉඳන් මනා හැඩගැන්වීමකට ලක් කළ යුතු වෙනවා. අපි ගහේ කප්පාදු කිරීම සහ පාලන කටයුතු සිදු කළ යුතු වෙනවා. ඒ වගේම මේ බද්ධ දූරියම් වගාවකදී ගහ පුළුවන් තරම් අපි හොඳට පැතුරුණු ශාකයක් බවට පත් කර ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද ප්‍රධාන ගහේ නෙමෙයි ඕනම දූරියම් වර්ගයක ගෙඩි හැදෙන්නේ තුවල පමණයි. ඉතින් මේ ඍජුව බලපෑම නිසා අපි පුළුවන් තරම් අතු සංඛ්‍යාවක් සහ පැතුරුණු අතු සංඛ්‍යාවක් පවත්වා ගැනීම මේ වගාවකදී ඉතාමත්ම වැදගත් වෙනවා. මේ සඳහා කප්පාදු කිරීම සහ ගහ පාලනය කර ගැනීම වැදගත් කටයුත්තක් බවට පත් වෙනවා. ක්ෂේත්‍රයේ සිටුවීමේදී මීටර් 10 10 හෝ මීටර් 10 7 පරතරයට සෙන්ටිමීටර් 90යි 90යි 90 වලවල් සකස් කර ගන්න ඕන. ඉන්පස්සේ මතුපිට පස් සහ කාබනික පොහොර
එකට එක හෝ එකට දෙක අනුපාතයට මිශ්‍ර කරලා වල ගොඩ කර ගන්න ඕනේ. මේ වලවල් වලට පොල්ලෙලි දැමීම නොකළ යුතුයයි. වල ගොඩ කිරීමේදී පස් කන්දක් වන අන්දමට සකස් කළ යුතුයයි. පැල සිටුවීමට දින දෙකකට තුනකට පමණ පෙර මූලික පොහොර දමලා පස් සමග හොඳින් මිශ්‍ර කරන්න ඕන. පැලේ සිටුවීමේදී මූල මණ්ඩලයට සිදුවන හානිය අවම වන අන්දමට සිටුවීම කළ යුතුයයි. පැලේ සිටුවීමෙන් පස්සේ කෝටුවක් සිටුවා එම කෝටුවට තබා පැලය ගැට ගසන්නේ පැලේ කෙලින් වැඩිමිට සැලැස්වීමටයි. වර්ෂාව නොමැතිනම් දින 3කට 4කට වරක් ජල සම්පාදනය කරන්න ඕන. වසුණක් යෙදීම තුලින් දූරියන් මුල වර්ධනය වීම පහසු කරගන්න පුළුවන්. මෙම වසුණ පැලේ වටා කඳට නොගෑවෙන ලෙසට යෙදීමට වග බලා ගන්න ඕන. පැලේ සිටුවලා වසරක් පමණ ගතවන තුරු අනිවාර්යෙන්ම පැලේට සෙවන සපයන්න ඕන. මේ මගින් පැලේ වර්ධනය වේගවත් කරගන්න පුළුවන්. මේ සඳහා අඩි 4ක් පමණ උස මැස්සක් ගසා සෙවන දැල් හෝ ව්‍යාගත් පොල් අතු මගින් සෙවන ලබා දෙන්න පුළුවන්. උදළු භාවිත කර වල් මර්ධනය කළොත් මතු පිට තිබෙන මුල් වලට හානි සිදුවෙන නිසා දුරියන් වගාවේ වල් මර්ධනය සඳහා ගස වටේ තිබෙන වල් පැලෑටි අතින් ගලවා ඉවත් කිරීම කරන්න පුළුවන්. වල් මර්ධනය සඳහා වීසි කැටි භාවිත කරන්නත් පුළුවන්. මුල් වලට සිදුවන හානි අවම කර ගැනීම සඳහා ගස වටේ පොහොර යොදා වසුණක් යොදන්න පුළුවන්. සිටුවීමෙන් පස්සේ සෑම මාස 4කට වරක්ම පොහොර යොදන්න ඕනේ. මූලික පොහොර යූරියා ග්‍රෑම් 40ක්, TSP ග්‍රෑම් 60ක්, MOP ග්‍රෑම් 30ක්. පළමු වසර යූරියා ග්‍රෑම් 40ක්, TSP ග්‍රෑම් 60ක්, MOP ග්‍රෑම් 30ක්. කීසරයිට් ග්‍රෑම් 20ක්. දෙවන වසර යූරියා ග්‍රෑම් 40ක්, TSP ග්‍රෑම් 120ක්, MOP ග්‍රෑම් 60ක් සහ කීසරයිට් ග්‍රෑම් 40ක්. තුන්වන වසර යූරියා ග්‍රෑම් 160ක්, TSP ග්‍රෑම් 180ක්, MOP ග්‍රෑම් 120ක්. හතරවන වසර යූරියා ග්‍රෑම් 240ක්, TSP ග්‍රෑම් 240ක්, MOP ග්‍රෑම් 180ක්. පස්වන වසරේ සිට යූරියා ග්‍රෑම් 320ක්, TSP ග්‍රෑම් 300ක්, MOP ග්‍රෑම් 240ක් සහ කීසරයිට් ග්‍රෑම් 80ක්. දුරියන් වගාවක නඩත්තු කටයුතු අනිවාර්යෙන්ම සිදු කරන්න ඕන. එවිට තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ ගසක් සකස් කරගන්න පුළුවන්. මේ අන්දමට දැන් තමන්ගේ ගෙදර වත්තේ දූරියන් පැලයක් සිටුවා ගන්න පුළුවන්. දූරියන් වගේම අඹ ගස්වලත් නිසි කලට පළදාවක් ඇති නොවීම වගාකරුවන්ට ගැටලුවක් වෙන්න පුළුවන්. ලංකාවේ අඹ ගස් දූරියන් ගස් නම් කොච්චර තියෙනවද? ඒත් අපිට සමහරලාට තරහක් හිතෙනවා අපිට ඕන විදිහට අඹ ගෙඩියක් දූරියන් ගෙඩියක් කන්න ලැබෙන අවස්ථාව කොච්චර සීමා වෙනවද? ඇපල් ගෙඩිය කොන තැනකින් කන්න පුළුවන්. නමුත් අඹ ගෙඩියක් දූරියන් ගෙඩියක් අපිට කැමති වෙලාවට කැමති ආකාරයට ලබා ගැනීම දුෂ්කරයි. ඔබේ ගෙවත්තේ තියෙන විශාල දූරියන් ගස් අවුරුදු කීයකට සැරයක්ද මල්ලෙන්නේ? සමහරලාට අවුරුදු 15ක් ගියත් මල්ලෙන්නේ නැහැ. අඹ ගහක් කලාතුරකින් මල්ලෙන්නේ ආවත් ගෙඩිය ගන්න හම්බෙන්නේ නැහැ. ප්‍රශ්න අපේ ව්‍යාපෘතිය සකස් කරලා තිනවා මේ අඹ ගස් වලින් නැත්නම් මේ දූරයන් ගස් වලින් ඉක්මනට මල් ගන්න කොහොමද, අවාරේ ගෙඩි ගන්න කොහොමද කියලා. ඒ සඳහා අපි විශේෂ තාක්ෂණය සංවර්ධනය කරලා තිනවා. ඒකට පාවිච්චි කරන්න පුළුවන් විශේෂ රසායන ද්‍රව්‍යත් සමග අඹ ගස් දූරයන් ගස් නඩත්තු කිරීමේ තාක්ෂණය උපයෝගී කරගෙන ඔබේ ගෙවත්තේ මේ ගස් වලින් අවාරේ නැත්නම් ඔබ කැමති කාලයේදී අස්වැන්න ලබා ගන්න. මේ සඳහා තියෙන විශේෂ පුහුණු කිරීම ශාකයේ ගන්තය ඒ ගස පුහුණු කරලා කපාදු කරනවා සමගම ඒටට නියමිත විශේෂ රසායන ද්‍රව්‍යයක් අපි හඳුන්වා දෙනවා. මේ රසායන ද්‍රව්‍ය පැක්ලෝබියුටසෝල් කියන රසායන ද්‍රව්‍ය ලෝකේ පුරාම ජනප්‍රිය රසායන ද්‍රව්‍යයක්. ඕනම රසායන ද්‍රව්‍යයක අහිතකර ප්‍රතිඵලක් තියෙනවා. අපි ප්‍රවේශයෙන් පාවිච්චි කරොත් ඒකේ උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ රසායන ද්‍රව්‍ය වතුරේ දිය කරලා ගෙඩි ගන්න බලාපොරොත්තු වෙන ගහ වටේ පාමුලට පසට වක් කරන එකපාරක් වක් කරන්න තියෙන්නේ. අවුරුද්දකටම එකපාරයි නැත්නම් අවුරුදු එකහමාරකට එකපාරයි වක් කරලා මේක ගහ වටේට තෙතමනේ මාස දෙකක් තුනක් පවත්වාගෙන යන්න පුළුවන් නම් ඔබේ කවදාවත් මල්ලාප නැති දූරයන් ගහින් නැත්නම් ප්‍රයෝජන නැතුව එහෙම් මෙන් මලක් දෙකක් ආපු අඹ ගසෙන් උපරිම අස්වැන්නක් ගන්න, උපරිම මල් පළදාවක් ගන්න අවුරුද්ද පුරාම අස්වැන්න ගන්න පුළුවන් ක්‍රමවේදයක් අපේ ඔබේ ගෙවත්තටම ලබා දෙනවා. ඒ සඳහා ඔබ කරන්න ඕන බොහොම සරල දෙයක්. ඔබේ නම ලිපිණය
ඔබේ දුරකථන අංකය සමග ග්‍රාම සේවා නිලධාරී කොට්ටාසේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සමග ඔබ ළඟ ධූරයන් ගස් කීයක් තියෙනවද මේ ප්‍රතිකාර ලබා දීමට ඔබ ළඟ අඹ ගස් කීයක් තියෙනවද මේ ප්‍රතිකාර ලබා දීමට කියලා අපට දැනුම් දෙන්න උද්‍යාන විද්‍යා පර්යේෂණ ඒකක 2 ගන්නවරට අපි ඔබේ ගෙවත්තටම ඇවිල්ලා ඔබේ ගස සාරවත් ගසක් බවට නැත්නම් ඵලදායි ගසක් බවට මාස 3ක් 4ක් ඇතුළතදී ලබාපත් කරලා දෙනවා මේ අන්දමට පළතුරු එළවලු විවගවාදී कृषि कार्मिक කටයුතුවල නිරත වෙලා ඉන්න අපේ ගොවි මහත්තුරුන්ටත් පාසල් ළමුන් උසස් අධ්‍යාපනයේ හදාරන සිසුන්ටත් 2012 ජූලි 20 වනදා සිට 25 වනදා දක්වා ගන්නුරුව කෘෂි තාක්ෂණ උද්‍යානයේ පැමිණීමෙන් කෘෂි කර්මයේ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එම කාලයේ පැවැත්වෙන කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ සියවස් සමරූප ප්‍රදර්ශනය තුලින් මේ කෙටි කාල තුල අපි කතා කරේ බද්ධ දූරියන් ගහ ශේෂ්‍ය කොම්ද හිටවල විරලා ආදායම එන තත්ත්වයට හදාගන්න කියලා. ආදායම එන තත්ත්වයට කියලා කියන්නේ හොඳ ආදායමක් ලබාගන්නේ කොහොමද කියලා. ඉතින් එදා වගේ නෙවෙයි. අද තමුගේ ගෙදර වත්තේ දූරියන් පැලයක් හිටව ගැනීම හැකියාව දැන් තියෙනවා. ඉතින් ඕනෑම කෙනෙකුට මේ තාක්ෂණය පාවිච්චි කරලා දූරියන් වගාවකට යන්නත් පුළුවන්. අද වැඩසටහන පිළිබඳ ඔබට වැඩිදුරටත් විස්තර ලබා ගන්න පුළුවන් අතිරේක අධ්‍යක්ෂය පළතුරු භෝග පරිශනා සංවර්ධන ආයතනයේ කණන්විල හොරණ කියන ලිපින් ලියලා. ඒ වගේම තමයි බදා දවසේදී කුසිකාරු උපදේශක මහත්මයා හමු වෙන්න පුළුවන්. ඒ හැමවීම තුළමත් ඔබගේ කුසිකාරු ගැටළු ඔබට නිරාකරණය කරගැනීම හැකියාව තියෙනවා. අපේ 19 දුරකථනයේ ඔබ කතා කළොත් ඒ තුළමත් ඔබගේ කුසිකාරු ගැටළු ඔබට නිරාකරණය කරගැනීම හැකියාව තියෙනවා. ජාතික ගොවි සතිය සහ කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ සියවස් සමරු ප්‍රදර්ශනය 2012 ජූලි 20 වනදා සිට 25 වනදා දක්වා ගන්නුරුව කෘෂි තාක්ෂණික උද්‍යානයේදී